යල්කන් ඉඳලා අපි වීමිලේ වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. වී ගොවියට දැන් වසර 5ක් විතරම වීමිලේ වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ. ඒක නිසා එයාට දැන් තියෙන නිෂ්පාදන වියදමත් එක්ක අමාරුයි මේ කාර්යභාරය කරගෙන යන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා යල්කන් ඉඳලා වීමිලේ වැඩි කිරීමක් කරන්න. මහයිලුප්පල්ලම කඩියංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා. අපි එක්සත් ජාතික පක්ෂයේ ගම්මට්ටමේ සූදානම දැන් කරගෙන යනවා. ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණය ගැසට් කරාට පස්සේ අවසානට තීන්දුව කරන්න ඕනන්නේ පක්ෂේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඒ වගේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් ඒත් එක්කම අපිට වැදගත් වෙනවා අපිට උදව් කරන සුළු ජාතික පක්ෂ ඒ සියලු දෙනාම ඒකමතිකව කැමැත්තක් වෙන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් තමයි ඒක සාර්ථක වෙන්නේ. මේ දිනවල මේ ප්‍රශ්න කරන පාර්ලිමේන්තු කාර්ක සභාවේ ඒකේ ගෙනල්ලා ප්‍රශ්න කරන කට්ටිය චෝදනා තියනවා හරිනම් ඒ කට්ටිය හිරේ ඉන්න ඕන කට්ටිය තමයි මේ ගෙනල්ලා හුරතල් කරන්න කියලා. ඒක ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? අපි එක එක්කෙනා බලන කෝණේ අනුව කියන්න පුළුවන් මෙයා හිරේ දාන්න ඕන මෙයා එල්ලුම් ගස් අරින්න ඕන කියලා. හැබැයි එහෙම කරන්න බෑ. පුද්ගලයෙකුට ඒවා ඔප්පු කරන්න නීතියක් තියෙනවා. ඒ නීත්‍යානුකූලව කටයුත්ත දැනටමත් අධිකරණයේ ක්‍රියාත්මක වෙනවා. පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. ඒ වගේම කොටසකට නඩු දාලා තියෙනවා. අධිකරණයේ තීන්දුව ආවයින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් හිරේ යවනවද එල්ලුම් ගස් යවනවද කියලා.